ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටිලා තිබුණා. ආහාර හිඟයක් මේ රටේ තිබුණා. ඉන්ධන හිඟයක් මේ රටේ තිබුණා. මිනිස්සු පාරට බැහැලා තිබුණා. ඒත් ඒ සිද්ධිය උඩ ඒක ප්‍රයෝජනය අරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත් පාර්ලිමේන්තුවත් විනාශ කරන්න සමහරු උත්සාහ ගත්තා. අද අපිට ආර්ථිකයේ යලි ස්ථාවර භාවයක් ඇති කරලා තියෙනවා. ආහාර හිඟයක් නැහැ. ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුවට තර්ජනයක් නැහැ. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙනවා. මම විශේෂයෙන්ම මේ තනතුර බාරගන්න ඉස්සෙල්ලා එක කාරණයක් ගැන හිතුවා. එක්සත් ජාතික පක්ෂය රට ගැන හිතන පක්ෂය. IMF සංවිධානයට යන්ට වමනයි, ලෝක බැංකුවේ ආධාර වමනයි, අපිට ඩොලර් බිලියන 7ක් ලබා ගන්නට වමනයි කියලා එක්සත් ජාතික පක්ෂයේ 2020 මැතිවරණ ප්‍රකාශයේ අපි එදා සඳහන් කළා. අපි විතරයි පක්ෂයක් හැටියට ඒ කාරණා සඳහන් කරේ. අනික් සියලු දෙනාම එක එක පොරොන්දු ඉෂ්ට කරන්නට බැරි පොරොන්දු දුන්නා. මොකද ඒකේ ප්‍රතිඵලය? ඇත්ත කිව්ව එක්සත් ජාතික පක්ෂයේ අන්තිමට එක ජාතික ලයිස්තුවකට වැටුණා. ඒත් අපේ ප්‍රතිපත්තිය තිත්ත ඇත්ත හරි ජනතාවට කියන්න. මේ ජනාධිපතිකමත් මම බාරගත්තේ එක විශ්වාසයක් උඩ. මේ රටේ තියෙන ආර්ථිකය හදන්ට මට ශක්තියක් තියෙනවා කියලා, ඒ වගේම මට සහයෝගය දෙන ඇමතිවරු එක්ක වැඩ කටයුතු කරලා ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.